ඔයා දන්නම වචන 100ක් මං ආපහු ඔයාට කියලා දෙනවා. මොකක්ද මේ කතාව? ඇයි දන්නම වචන 100ක් ඔයාට ආපහු මං කියලා දෙන්න ඕනේ? නෑ නෑ නෑ, ඒක නෙමේ කතාව. දන්නම වචන 100ක් එක්ක වාක්‍ය රටා 500ක් මං ඔයාට කියලා දෙනවා. දැන් මොකද හිතන්නේ? වටිනව නේද? ඔයා මොකක් හරි පොඩි වචනයක් දන්නවා කියලා හිතන්නකෝ. ඒ වචනේ යෙදෙන වාක්‍ය දන්නවා නම් ඔයාට ලේසියෙන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නේද? එක වචනයක් නෙමෙයි වචන 100ක් මේ වීඩියෝ එකේ තියෙනවා. මේ වචන 100ේ තේරුම නම් ඔයා මේ වෙනකොටත් අනිවාර්යයෙන්ම දන්නවා ඇති. හැබැයි මේ වචන 100 දාලා හදන්න පුළුවන් නිර්මාණශීලී වාක්‍ය 500ක් මම ඔයාට අරන් එනවා. මේ වාක්‍ය 500 මම අන්තර්ජාලයෙන් කාලයක් තිස්සේ අරගත්ත වාක්‍ය. ඒ කියන්නේ ලෝකෙ මිනිස්සු කතා කරනම වාක්‍ය. එහෙනම් වැඩි කතා බහ වුනේ නැහැ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඒ වචන 100 ඉවර වෙනකන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව එක දිගටම බලන්න. එකපාරක් ඉගෙනගෙන ජීවිත කාලෙටම ඉංග්‍රීසි කතා කරමුද? ලෝකෙ කොහේ හිටියත් මේ පන්තියට වඩ සහභාගී වෙන්න පුළුවන්. සැප්තැම්බර් 10 වෙනිදා අපේ අලුත්ම ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. ඒ වගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා අපේ channel එක බලන ඔයාලට. ඔයාලගෙන් 100 දෙනෙකුට අපි 100ට 50ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න තීරණය කළා. එහෙම වෙන්නේ ඔයා ESO කියලා ටයිප් කරලා දැම්ම මේ නම්බර එකට WhatsApp message එකක් දාලා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන පළවෙනි 100 දෙනාට අපි 100ට 50ක් අඩු කරනවා සම්පූර්ණ පාඨමාලාවෙන්. වැඩිදුර විස්තර දැනගන්න දැම්ම WhatsApp message එකක් දාන්න. ඒබල් කියලා කියන්නේ යමක් කරන්න පුළුවන් හැකියාවක් තියනවා යම්කිසි දෙයකට සමත් කියන තේරුම. I am able to help you. මට හැකියාව තියනවා මට ඔයාට උදව් කරන්න පුළුවන්. I am able to help you. She is able to run fast. එයාට හයියෙන් දුවන්න හැකියාව තියනවා. She is able to run fast. They are able to finish the project. එයාලට ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න හැකියාව තියනවා. They are able to finish the project. He is able to play the piano. ඔහුට පියානෝ එක වාදනය කරන්න පුළුවන්. He is able to play the piano. We are able to meet at noon. අපිට දවල්ට හම්බ වෙන්න පුළුවන්. We are able to meet at noon. About අපි පාවිච්චි කරන්නේ යමක් ගැන, යම් ප්‍රමාණයක් පමණ, මෙච්චර ප්‍රමාණයක්, යමක වටා, අවට, එහා මෙහා යනවා කියලා කියන්න තමයි about පාවිච්චි කරන්නේ. I am thinking about my vacation plans. මම මගේ නිවාඩු සැලසුම් ගැන කල්පනා කරමින් හිතමින් ඉන්නේ. I am thinking about my vacation plans. She told me about her new job. එයා මට එයාගේ අලුත් ජොබ් එක ගැන කිව්වා. She told me about her new job. They heard someone moving about outside. එයාලට එළිය කවුරු හරි එහෙ මෙහෙ යනවා ඇහුණා. They heard someone moving about outside. He is excited about the concert next week. ඔහු ලබන සතියේ තියෙන කොන්සර්ට් එක ගැන මාර උනන්දුවෙන් ඉන්නේ. He is excited about the concert next week. Actually, අපි actually පාවිච්චි කරන්නේ ඇත්ත වශයෙන්ම, එහෙම නැත්නම් ඇත්තෙන්ම කියලා කියන්න. I actually enjoy running in the morning. මම ඇත්තෙන්ම උදේ දුවන එකෙන් සතුටු වෙනවා. I actually enjoy running in the morning. She is actually very talented at painting. ඇය ඇත්තටම චිත්‍ර අඳින්න හරිම දක්ෂයි. She is actually very talented at painting. We are actually going to the concert tonight. අපි ඇත්තටම අද රෑට කොන්සර්ට් එකට යනවා. We are actually going to the concert tonight. She actually prefers tea over coffee. ඇය ඇත්තෙම කෝපි වලට වඩා තේ වලට ආසයි. She actually prefers tea over coffee. The movies was actually better than I expected. ෆිල්ම් එක මම හිතුවට වඩා ඇත්තටම හොඳයි. The movie was actually better than
I expected. Add. Add අපි පාවිච්චි කරන්නේ යම් දෙයක් එකතු කරනවා එක් කරනවා කියලා කියන්න. Add එකතු කරනවා එක් කරනවා. Please add more sugar to the recipe. කරුණා කරලා රෙසිපි එකට සීනි වැඩි පුර දාන්න. Please add more sugar to the recipe. I want to add you to my contacts. මට ඔයාව මගේ contact list එකට දාගන්න ඕනේ. කියන්නේ ඔයාගේ අංකේ save කරගන්න ඕනේ කියන එක. I want to add you to my contacts. Can you add this information to the report? report එකට මේ විස්තර දාන්න පුළුවන්ද? Can you add this information to the report? She decided to add a new feature to the app. එයා app එකට අලුත් දෙයක් අලුත් feature එකක් add කරන්න තීරණය කළා. She decided to add a new feature to the app. Don't forget to add your name at the top. උඩින් ඔයාගේ නම දාන්න නම සඳහන් කරන්න අමතක කරන්න එපා. Don't forget to add your name at the top. Admit. අපි admit කියන වචනය භාවිතා කරන්නේ යම් තැනකට ඇතුල් වෙනවා, ඇතුල් කරනවා කියලා කියන්න. ඒ වගේම යමක් කරපු බවට අපි පිළිගන්නවා නම් ඒකටත් අපි admit කියලා කියනවා. I must admit that I was wrong. මම වැරදි කියන එක මම පිළිගන්න ඕනෙමයි. I must admit that I was wrong. She will not admit her mistake. එයාගේ වැරැද්ද එයා පිළිගන්න එකක් නැහැ. She will not admit her mistake. She was admitted to hospital. එයාව hospital එකට admit කළා. She was admitted to hospital. They admitted that they were late. එයාලා පරක්කුයි කියලා එයා පිළිගත්තා. They admitted that they were late. I admit it was a tough decision to make. ඒක තද තීරණයක් කියලා මම පිළිගන්නවා. I admit it was a tough decision to make. After අපි පාවිච්චි කරන්නේ යම් කාලයකට පස්සේ යම් වැඩකට පස්සේ යම් කෙනෙක්ට පස්සේ වගේම පස්සෙන් යනවා කියලා කියන්න after භාවිතා කරනවා. I will call you after dinner. මං ඔයාට රෑ කෑමෙන් පස්සේ කතා කරන්නම්. I will call you after dinner. I went to the post office after I left you. ඔයා එක්ක ඉඳලා ගියාට පස්සේ මම තැපැල් කන්තෝරුවට ගියා. I went to the post office after I left you. The police are after him. පොලිසිය එයාගේ පස්සෙන් ඉන්නේ. The police are after him. He feels better after taking a nap. පොඩ්ඩක් නිදාගත්තට පස්සේ එයාට හොඳයි. He feels better after taking a nap. I'll see you the day after tomorrow. අනිද්දාට මම ඔයාව හම්බ වෙන්නම්. I'll see you the day after tomorrow. Again. ඇයි again පාවිච්චි කරන්නේ? ආයෙමත් වතාවක් ආයෙම ආපහු නැවත කියලා කියන්න මේ ඕනම තේරුමකට අපි again භාවිතා කරනවා. I want to watch that movie again. මට ආයෙ ඒ ෆිල්ම් එක බලන්න ඕනේ. I want to watch that movie again. Can you say that again, please? කරුණා කරලා ඔයාට ආයෙක කියන්න පුළුවන්ද? Can you say that again, please? She is going to try again tomorrow. එයා හදන්නේ ආයෙත් හෙට උත්සාහ කරන්න. She is going to try again tomorrow. I forgot my keys again. මට ආයෙත් යතුරු ටික අමතක වුණා. I forgot to my keys again. Let's meet again next week. අපි ලබන සතියේ ආයෙ හම්බෙමු. Let's meet again next week. Age කියන්නේ වයසට. ඒ වගේම දීර්ඝ කාලයක් කියලා කියන්නත් age පාවිච්චි කරනවා, පරණ කරනවා, මහලු වෙනවා, වයසට යනවා මේ ඔක්කොටම age කියන තේරුම ගන්න පුළුවන්. She looks much younger than her age. එයා එයාගේ වයසට වඩා ගොඩක් තරුණ පාටයි. She looks much younger than her age. They have been married for many ages. එයාලා ගොඩක් කාලෙක ඉඳලා මැරි කරලා ඉන්නේ.
They have been married for many ages. She is aged since the last time we met. අපි අන්තිමට හමු වුණ දවසේ ඉඳන් එයා වයසට ගිහින්. She is aged since the last time we met. The brandy is aged in oak barrels. Brandy පරණ කරන්නේ oak barrel වල. The brandy is aged in oak barrels. I'm curious to know your age. මම ඔයාගේ වයස දැනගන්න කුතුහලයෙන් ඉන්නේ. I'm curious to know your age. Ago. Ago අපි පාවිච්චි කරන්නේ යම් කාලයකට කලින් ඉස්සර ඉස්සෙල්ලා කියලා කියන්න. බලමු උදාහරණ. I visited Paris 2 years ago. මම අවුරුදු දෙකකට කලින් පැරිස් වලට ගියා. I visited Paris 2 years ago. She called me an hour ago. පැයකට කලින් එයා මට කතා කළා. She called me an hour ago. We met at the cafe a week ago. සතියකට කලින් අපි කැෆේ එකේදී හම්බුණා. We met at the cafe a week ago. He graduated from college 5 years ago. අවුරුදු 5කට කලින් එයා කොලේජ් එකෙන් උපාධිය ගත්තා. He graduated from college 5 years ago. They moved here 3 months ago. මාස 3කට කලින් එයාලා මෙහාට ආවා. They moved here 3 months ago. Allow. Allow කියලා කියන්නේ යම් දෙයකට අවසර දෙනවා, ඉඩ දෙනවා, කාලයක් වෙන් කරනවා. මේ ඕනම තේරුමක් ගන්න පුළුවන් allow කියන වචනයට. I will allow you to borrow my book. මං ඔයාට මගේ පොත අරන් යන්න දෙන්නම්. I will allow you to borrow my book. She doesn't allow her children to watch TV late. එයා යාගේ ළමයින්ට රෑ වෙනකන් TV බලන්න ඉඩ දෙන්නේ නැහැ. She doesn't allow her children to watch TV late. They allow pets in this apartment complex. එයාලා මේ apartment එකට සුරතල් සතුන් ගේන්න ඉඩ දෙනවා. They allow pets in this apartment complex. Please allow me to help you with that. කරුණාකරලා ඒකට ඔයාට උදව් කරන්න මට ඉඩ දෙන්න. Please allow me to help you with that. The teacher will allow extra time for the test. Teacher test එකට අමතර වෙලාවක් දෙයි. The teacher will allow extra time for the test. Almost. ඇයි අපි almost භාවිතා කරන්නේ? තව පොඩ්ඩකින්, තව ඩිංගකින්, සම්පූර්ණයෙන්ම වගේ, මුළුමනින්ම වගේ කියන්න almost භාවිතා කරනවා. බලමු උදාහරණ. I almost finished my homework. මම මගේ ගෙදර වැඩ ටික ගොඩක් දුරට ඉවර කළා. I almost finished my homework. She almost won the competition. එයා තරඟය ගොඩක් දුරට දිනලායි හිටියේ. කියන්නේ තව දිනන්න පොඩ්ඩයි තිබුණේ කියන එක. She almost won the competition. They almost missed their flight. එයාලට තව පොඩ්ඩෙන් flight එක මගහැරෙනවා. They almost missed their flight. She almost didn't recognize him. එයාට තව පොඩ්ඩෙන් එයාව අඳුරගන්න බැරි වෙනවා. She almost didn't recognize him. I almost forgot to turn off the lights. තව පොඩ්ඩෙන් මට light off කරන්න අමතක වෙනවා. I almost forgot to turn off the lights. Another කියන වචනේ තේරුම මොකක්ද? වෙන දෙයක්, වෙනත් කෙනෙක්, තව එක දෙයක්, තව එක්කෙනෙක් කියන තේරුම තමයි another කියන වචනේ තියෙන්නේ. බලමු උදාහරණ. I would like to try another flavor of ice cream. මම වෙන රසක ice cream කාලා බලන්න කැමතියි. I would like to try another flavor of ice cream. She is considering another job opportunity. එයා වෙන ජොබ් එකක් ගැන හිතනවා. She is considering another job opportunity. They are planning another trip. එයාලා වෙන trip එකක් plan කරනවා. They are planning another trip. I'll go there this time with another one. මම මේ සැරේ වෙන කෙනෙක් එක්ක එහෙ යනවා.
I'll go there this time with another one. She bought another pair of shoes. එයා තව සපත්තු කුට්ටමක් ගත්තා. She bought another pair of shoes. Any. ඇයි any පාවිච්චි කරන්නේ? ඕනිම දෙයක්. එහෙම නැත්නම් ඕනිම කෙනෙක්. තව මොනවා හරි කිසිම දෙයක් කෙනෙක් කියලා කියන්න any භාවිතා කරනවා. බලමු උදාහරණ. She didn't see any of her friends today. එයා අද යාගේ යාළුවෝ කිසිම කෙනෙක්ව දැක්කේ නැහැ. She didn't see any of her friends today. Can you recommend any good restaurants nearby? ඔයාට පුළුවන් ද මේ ළඟ තියෙන වෙන හොඳ restaurant එකක් ගැන කියන්න? Can you recommend any good restaurants nearby? I don't want to eat any more dessert. මට තව අතුරු පස වෙන මුකුත්ම කන්න බෑ මේ හොඳටම ඇති. I don't want to eat any more dessert. Is there any way to fix this problem? මේ ප්‍රශ්නේ හරි ගස්සන්න වෙන විදිහක් තියනවද? Is there any way to fix this problem? I can help you with any task you need. ඔයාට ඕනිම දෙයකට මට ඔයාට උදව් වෙන්න පුළුවන්. I can help you with any task you need. Around. ඇයි around භාවිතා කරන්නේ? යම් ප්‍රමාණයක් පමණ යමක් වටේ වටා යම් ස්ථානයක් අවට එහා මෙහා කියන්න around භාවිතා කරනවා. බලමු උදාහරණ. I like to walk around the park. මං කැමති පාක් එක පුරාම, ඒ කියන්නේ හැම තැනම ඇවිදින්න. I like to walk around the park. There are many restaurants around here. මේ අවට restaurants ගොඩක් තියෙනවා. There are many restaurants around here. Let's gather around the table for dinner. එහෙනම් අපි රෑ කෑමට මේසේ වටේට එකතු වෙමු. Let's gather around the table for dinner. We drove around the city to explore new places. අපි නගරය පුරාම අලුත් තැන් බලන්න වාහනයෙන් ගියා. We drove around the city to explore new places. I'll be around if you need any help. ඔයාට මොනවා හරි උදව්වක් ඕන නම් මම මේ අවට ඉන්නවා. I'll be around if you need any help. Avoid. Avoid කියලා කියන්නේ යම් සීසි දෙයකින් වැළකෙනවා, යම් දෙයකින් මග අරිනවා කියන තේරුම. බලමු උදාහරණ. I try to avoid eating too much sugar. ගොඩක් සීනි කන එකෙන් වැළකෙන්න උත්සාහ කරනවා මම. I try to avoid eating too much sugar. We should avoid making the same mistake again. එකම වැරද්ද ආයෙ කරන එකෙන් අපි වැළකෙන්න ඕනේ. We should avoid making the same mistake again. They are trying to avoid distractions while studying. පාඩම් කරනකොට අවධානය කැඩෙන දේවල් මගාරින්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. They are trying to avoid distractions while studying. She took a different route to avoid traffic. ට්‍රැෆික් එක මගාරින්න යාලා වෙනත් පාරක ගියා. She took a different route to avoid traffic. He avoided answering the difficult question. අමාරු ප්‍රශ්නෙට උත්තර දෙන එක යා මගහැරියා. He avoided answering the difficult question. Away අපි භාවිතා කරන්නේ අහකට, ඉවතට නැත්නම් බැහැරකට, එළියේ කියලා කියන තමයි away භාවිතා කරන්නේ. Please put your phone away during the dinner. කරුණාකරලා රෑ කෑම වෙලාවේ phone එක අහකින් තියන්න. Please put your phone away during dinner. He gave away his old clothes to charity. එයා යාගේ පරණ ඇඳුම් පුණ්‍යාධාරය කියන්නේ donation. ඒ කියන්නේ අපි පිනට දෙන්නේ අන්න ඒවට දුන්නලු. He gave away his old clothes to charity. They took the kids away for the weekend. එයාලා ළමයින්ව සතියන්තේ ඈතකට එක්කන් ගියා. They took the kids away for the weekend. I will be away on vacation next week. මම ඊළඟ සතියේ නිවාඩුවකට ඈතකට යනවා. I will be away on vacation next week. She looked away when he started to cry.
එයා ඔහු වඩන්න පටන් ගත්තාම අහක බලා ගත්තා. She looked away when he started to cry. Back. Back අපි භාවිතා කරන්නේ ආපහු පස්සේ වෙලාවක යමක් පිටුපසින් පිටිපස්සේ උදව්වට බැක් එකක් දෙනවා කියලා කියන්නේ පිටුපස්සේ ඉන්නව උදව්වට පිටුපසින් ඉන්නවා කියලා කියනත් බැක් භාවිතා කරනවා. බලමු උදාහරණ. I will be back in an hour. මම පැයකින් ආපහු වෙන්නම්. I will be back in an hour. I can't wait to go back to my hometown. මට ඉවසILLක් නැහැ මගේ උපන් නගරයට ආපහු යනකම්. I can't wait to go back to my hometown. He always has my back during tough times. එයා අමාරු කාලවල හැමතිස්සෙම මගේ පස්සෙන් හිටියා. He always has my back during tough times. I found my tennis racket at the back of the cupboard. මම මගේ ටෙනිස් රැකට් එක කබඩ් එකේ පිටිපස්සේ තිබිලා හොයාගත්තා. We sat at the back of the bus. අපි බස් එකේ පිටිපස්සේ ඉඳගත්තා. We sat at the back of the bus. Bad. Bad භාවිතා කරන්නේ නරක, හොඳ නැහැ, අමාරු තත්වයක්, අමාරු කාලයක් ගැන කතා කරන්න bad භාවිතා කරනවා. I had a bad day at work today. අද මට වැඩ කරන තැන නරක දවසක්. I had a bad day at work today. Eating too much junk food is bad for you. හොඳ නැති කෑම, කියන්නේ ෂණික කෑම වැඩිපුර කන එක ඔයාට හොඳ නැහැ. Eating too much junk food is bad for you. The weather is really bad this weekend. මේ සති අන්තේ කාල ගුණේ නම් ඇත්තටම නරකයි. The weather is really bad this weekend. I'm feeling a bit bad about my decision. මම මගේ තීරණය ගැන ටිකක් අවුලෙන් ඉන්නේ. I'm feeling a bit bad about my decision. The traffic was bad this morning. අද උදේ ට්‍රැෆික් එක නම් හොඳටම නරකයි. The traffic was bad this morning. Because, ඇයි because භාවිතා කරන්නේ? යම් කිසි හේතුවක් නිසා, යම් හේතුවක් හින්දා, යමකට හේතු කොටගෙන කියලා කියන තමයි because භාවිතා කරන්නේ. බලමු උදාහරණ. I stayed home because it was raining. වැස්ස හින්දා මම ගෙදර නැවතුණා. I stayed home because it was raining. She is happy because she got a promotion. එයාට උසස් වීමක් ලැබුණ හින්දා එයා සතුටින්. She is happy because she got a promotion. We should leave early because of the traffic. අපි ට්‍රැෆික් එක හින්දා කලින් පිටත් වෙන්න ඕනේ. We should leave early because of the traffic. She is studying hard because she wants to pass the exam. එයා මහන්සි වෙලා වැඩ කරනවා එයාට විභාගේ පාස් වෙන්න ඕන හින්දා. She is studying hard because she wants to pass the exam. He was late because he missed the bus. එයා පරක්ුණා යාට බස් එක මිස් වුණ හින්දා. He was late because he missed the bus. Before අපි භාවිතා කරන්නේ ඉස්සර, යමක් ඉස්සරහා, ඉදිරියේ, යම් දෙයකට, යම් කාලයකට කලින් ඉස්සෙල්ලා කියලා කියන තමයි before භාවිතා කරන්නේ. බලමු උදාහරණ. I always brush my teeth before going to bed. මම නිදාගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම දත් මදිනවා. I always brush my teeth before going to bed. She arrived at the meeting before everyone else. හැමෝටම කලින් එයා රැස්වීමට ආවා. She arrived at the meeting before everyone else. Have you eaten breakfast before coming to work? වැඩට එන්න කලින් ඔයා කාලා දාවේ. Have you eaten breakfast before coming to work? He finished his homework before watching TV. එයා TV බලන්න කලින් එයා වැඩ ඉවර කළා. He finished his homework before watching TV. Please call me before you leave the house. ඔයා ගෙදරින් යන්න කලින් මට කෝල් කරන්න.
Please call me before you leave the house. Best. Best කියන්නේ හොඳම දේ, හොඳම කෙනා, උපරිමයෙන්ම කරනවා කියලා කියනත් best භාවිතා කරනවා. She is the best student in our class. එයා තමයි අපේ පන්තියේ හොඳම ළමයා. She is the best student in our class. I always try my best to help others. මම හැම වෙලාවෙම මගේ උපරිමයෙන් අනිත් අයට උදව් කරන්න උත්සාහ කරනවා. I always try my best to help others. This is the best pizza I've ever tasted. මේක තමයි මම මෙච්චර කාලයකට මං කාපු රහම පිට්සා එක. This is the best pizza I've ever tasted. What's the best way to learn a new language? භාෂාවක් ඉගෙන ගන්න හොඳම විදිය මොකක්ද? What's the best way to learn a new language? She received the best gift for her birthday. එයාට උපන් දිනේට හොඳම තෑග්ගක් ලැබුණා. She received the best gift for her birthday. Better අපි භාවිතා කරන්නේ යමකට වඩා යම් කෙනෙකුට වඩා හොඳයි කියලා පෙන්වන්න කලින්ට වඩා හොඳයි කියලා කියන්න අපි better පාවිච්චි කරනවා. I feel better after taking a short walk. පොඩ්ඩක් ඇවිදලා ආවට පස්සේ මට හෙන්නව ෆිට් එකක් දැනෙනවා. ඒ කියන්නේ කලින්ට වඩා හොඳයි කියන එක. I feel better after taking a short walk. I think we should choose a better time for the meeting. අපි රැස්වීමට හොඳම වෙලාවක් තෝරගන්න ඕනේ කියලා මං හිතන්නේ. I think we should choose a better time for the meeting. She is looking for a better job opportunity. එයා හොයන්නේ වඩාත් හොඳ රැකියා අවස්ථාවක්. She is looking for a better job opportunity. The weather is better today than yesterday. කාලගුණේ ඊයට වඩා අද හොඳයි. The weather is better today than yesterday. I hope to do better on the next exam. මං හිතනවා ඊළඟ විභාගේ හොඳට කරන්න. I hope to do better on the next exam. Between කියන්නේ දෙන්නේ කෝ දේවල් දෙකක් අතර, ඒ වගේම වෙලාවල් දෙකක් අතරත් අපිට between පාවිච්චි කරන්න පුළුවන්. The park is located between the school and the library. Park එක තියෙන්නේ ස්කෝලේයි පුස්තකාලේ අතර. The park is located between the school and the library. She sat between her two best friends. එයා වාඩි වෙලා හිටියේ එයාගේ හොඳම යාළුව දෙන්න අතර. She sat between her two best friends. The meeting is scheduled between 2 p.m. and 3 p.m. රැස්වීම දාලා තියෙන්නේ 2යි 3යි අතර. The meeting is scheduled between 2 p.m. and 3 p.m. He had to decide between staying home or going out. ඔහුට ගෙදර ඉන්නවද එළියට යනවද කියලා තීරණය කරන්න සිද්ධ වුණා. He had to decide between staying home or going out. The cat is hiding between the couch and the wall. පූස හැංගිලා ඉන්නේ සෝෆා එකයි බිත්තියයි අතර. The cat is hiding between the couch and the wall. Big කියන්නේ විශාල, ලොකුයි, මහා විශාල කියලා කියන්න big භාවිතා කරනවා. He has a big smile on his face. ඔහුගේ මූණේ ලොකු හිනාවක් තියෙනවා. He has a big smile on his face. The house has a big backyard. ගෙදරට ලොකු පිටිපස නැත්නම් පිටිපස්සේ මිදුලක් තියෙනවා backyard එකක් කියන්නේ ඒකට. The house has a big backyard. She dreams of having a big wedding someday. එයා දවසක ලොකු wedding එකක් ගන්න හීන දකින්නවා. She dreams of having a big wedding someday. I have a big test coming up next week. මට ලබන සතියේ ලොකු විභාගයක් තියෙනවා. I have a big test coming up next week. They are planning a big party. එයාලා ලොකු පාටි එකක් කරන්න යන්නේ. They are planning a big party. Both පාවිච්චි කරන්නේ දෙන්නම දෙන්නටම යම්කිසි දේවල් දෙකකටම කියලා කියන්න both භාවිතා කරනවා.
Both of my parents are teachers. Mage demapiyan dennama guruwaru. Both of my parents are teachers. I like both chocolate and vanilla ice cream. Mama chocolate wageema vanilla ice cream walatath ekena dekatama kemathi kiyana eka. I like both chocolate and vanilla ice cream. They both agreed to meet at the cafe. Eyala dennama kemathi una cafe ekedi hamba wenna. They both agreed to meet at the cafe. She plays both the piano and the guitar. එයා පියානෝ එකයි ගිටාර් එකයි දෙකම ගහනවා. She plays both the piano and the guitar. We can go to both the movies and the concert. අපිට ෆිල්ම් එකක් බලන්නයි කොන්සර්ට් එකටයි දෙකටම යන්න පුළුවන්. We can go to both the movies and the concert. Break. Break යන්නේ කඩනවාට යම්කිසි භෞතික දෙයක් කඩනවා, පුරුද්දක් නවත්තනවා, සම්බන්ධතාවයක් බිඳ වැටෙනවා, බිඳ දමනවා, ඒ වගේම විවේකයක් ගන්නවටත් කියන්නේ break එකක් ගන්නවා කියලාම තමයි. බලමු උදාහරණ. She will break the record for the 5000 meters. එයා මීටර් 5000 වාර්තාව බිඳලා දායි. She will break the record for the 5000 meters. The window broke when the ball hit it. Ball e wedena kota janele kadila. Ball e wedila janele kadila kiyana eka me kiyanne. The window broke when the ball hit it. She decided to break up with her boyfriend. Eya thirane kala eyaage kollagen wen wenna. She decided to break up with her boyfriend. Let's take a break for lunch in an hour. අපි පැයකින් දවල් කෑමට පැයක විතර විවේකයක් ගමු. Let's take a break for lunch in an hour. I need to break this bad habit of biting my nails. මගේ නියපොතු කන නරක පුරුද්ද නැති කරගන්න ඕනි. I need to break this bad habit of biting my nails. Bring. ඇයි bring භාවිතා කරන්නේ? අරගෙන එනවා, රැගෙන එනවා, ගේනවා කියලා කියන්න තමයි bring භාවිතා කරන්නේ. බලමු උදාහරණ. Can you bring me a glass of water please? මට වතුර වීදුරුවක් ගේන්න පුළුවන්ද? Can you bring me a glass of water please? I will bring my favorite book to the meeting. මම රැස්වීමට මගේ කැමැතිම පොත අරන් එනවා. I will bring my favorite book to the meeting. Don't forget to bring your jacket. ඔයාගේ ජැකට් එක අරන් එන්න අමතක කරන්න එපා. Don't forget to bring your jacket. She promised to bring dessert for the party. එයා පොරොන්දු වුණා පාටිය එකට අතුරු පස අරන් එන්න. She promised to bring dessert for the party. I always bring my lunch to work. මම නිතරම ඉගෙන හැම වෙලාවෙම මගේ දවල් කෑම වැඩට අරන් යනවා. කියන්නේ වැඩේ ඇද්දි දවල් කෑම අරන් යනවා. I always bring my lunch to work. But කියන්නේ නමුත් ඒත් එසේ උනත් ඒ උනත් කියන තේරුම. I wanted to go for a walk but it is raining. මට ඇවිදින්න යන්න ඕන වුණා. ඒත් වහිනවනේ අප්පා. I wanted to go for a walk but it is raining. She is very talented but she lacks confidence. එයා හුඟක් දක්ෂයි. හැබැයි එයාට ආත්ම විශ්වාසය අඩුයි. She is very talented but she lacks confidence. I love coffee but I prefer tea in the afternoon. මම කෝපි වලට පට්ට මාසයි. ඒත් මම දවල්ට තේ බොන්නත් ආසයි. I love coffee but I prefer tea in the afternoon. The movie was interesting but it was too long. ෆිල්ම් එක මරු. ඒත් ඒ වුණාට ඒක හුඟක් දිගයි. The movie was interesting but it was too long. She is friendly but sometimes she is shy. එයා හරිම මිත්‍රශීලී. ඒත් සමහර වෙලාවට එයා ලැජ්ජයි. She is friendly but sometimes she is shy. Buy කියන්නේ කඩේකට ගිහිල්ලා හරි කොහෙන් හරි යමක් සල්ලි දීලා මිල දී ගන්නවට. I need to buy groceries for the week. මට සතියකට ඇති වෙන්න ගෙදෙට්ට බඩු ගන්න ඕනේ. I need to buy groceries for the week. She decided to buy a new car.
එයා තීරණය කළා අලුත් කාර් එකක් ගන්න. She decided to buy a new car. He wants to buy tickets to the concert. ඔහුට කොන්සර්ට් එකට ටිකට් මිලදී ගන්න ඕනේ. He wants to buy tickets to the concert. I can buy that expensive dress. මට ඒ ගණන් ඇඳුම මිලදී ගන්න පුළුවන්. I can buy that expensive dress. I should buy a gift for my friend. මම්මගේ යාළුවට තෑග්ගක් ගන්න ඕනේ. I should buy a gift for my friend. Can කියන්නේ යමක් පුළුවන් කියන තේරුම. Can පුළුවන්. I can speak 3 languages fluently. මට භාෂා තුනක් හොඳටම කතා කරන්න පුළුවන්. I can speak 3 languages fluently. Can you please pass me the salt? අනේ ඔයාට පුළුවන් ද මට ලුණු එක එවන්න. Can you please pass me the salt? He can play the piano beautifully. එයාට ලස්සනට පියානෝ එක ගහන්න පුළුවන්. She can play the piano beautifully. They can visit the museum on the weekend. එයාලට සතියන්තෙදි කෞතුකාගාරයට යන්න පුළුවන්. They can visit the museum on the weekend. Can you help me with my homework? ඔයාට මගේ ගෙදර වැඩ ටික කරන්න උදව් කරන්න පුළුවන්ද? Can you help me with my homework? Car කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කාර් එකට වාහනයට මෝටර රථයට මේක ඔයගොල්ලෝ දන්නවා හැබැයි වැදගත් වෙන්නේ වාක්‍ය රටා ඉගෙන ගන්න එක වචන දැනගත්තට විතරක් වැඩක් වෙන්නේ නැහැ. I just bought a new car last week. මං ගිය සතියේ අලුත් කාර් එකක් ගත්තා විතරයි. I just bought a new car last week. She drives her car to work every day. එයා හැමදාම කාර් එකෙන් වැඩට යනවා. She drives her car to work every day. Can you help me wash the car this weekend? මේ සතියන්තෙ මට කාර් එක හෝදන්න උදව් කරනවද? Can you help me wash the car this weekend? His car broke down on the way to the beach. බීච් එකට යනකොට යාගේ කාර් එක කැඩිලා. His car broke down on the way to the beach. They are planning to rent a car for the vacation. එයාලා නිවාඩුවට කාර් එකක් කුලියට ගන්නයි හදන්නේ. They are planning to rent a car for the vacation. Carry කියන්නේ රැගෙන යනවා, ඒ කියන්නේ උත්සගෙන යනවා, දරා ගන්නවාට අපි කියනවා carry කියලා. Can you carry this box for me, please? කරුණාකරලා මේ පෙට්ටිය මට ගිහින් දෙන්න පුළුවන්ද? Can you carry this box for me, please? She always carries a water bottle. එයා හැම වෙලාවෙම වතුර බෝතලයක් අරගෙන යනවා. She always carries a water bottle. He decided to carry his laptop in a backpack. එයාගේ පිටේ එල්ලන බෑග් එකක ලැප්ටොප් එක එයා අරන් යන්න තීරණය කළා. He decided to carry his laptop in a backpack. The waiter will carry your food to the table. Waiter ඔයාගේ මේසෙට කෑම ටික අරගෙන එයි. The waiter will carry your food to the table. I can carry all these groceries by myself. මට මේ ඔක්කොම බඩු තනියම අරන් යන්න බෑ. I can carry all these groceries by myself. Chair කියන්නේ පුටුවට, ඒ වගේම ආසනයට මුලසුන දරනවටත් කියන්නේ chair කියලාම තමයි verb එකක් විදියට බලමු උදාහරණ. Please take a seat in that chair over there. අන්නතන තියෙන පුටුවේ කරුණාකරලා වාඩි වෙන්න. Please take a seat in that chair over there. She bought a new chair for her home office. එයාගේ ගෙදර ඔෆිස් එකට එයා අලුත් පුටුවක් ගත්තා. She bought a new chair for her home office. He pulled out a chair for her at the dinner table. රෑ කෑම මේසේදී ඔහු ඇයට පුටුවක් එළියට ඇදලා වාඩි වෙන්න කියලා ඉඩ දුන්නා. He pulled out a chair for her at the dinner table. I need a comfortable chair for reading. මට කියවන්න පහසු පුටුවක් ඕනේ. I need a comfortable chair for reading. The chair is made of wood. පුටුව හදලා තියෙන්නේ ලී වලින්. The chair is made of
වෝඩ්. චේන්ජ් චේන්ජ් කියලා කියන්නේ යමක් මාරු කරනවට වෙනස් කරනවට මාරු කාසි වලටත් කියනවා මාරු සල්ලි වලට චේන්ජ් කියලා. I need to change my clothes before the party. පාටියකට යන්න කලින් මගේ ඇඳුම් මාරු කරගන්න ඕනේ. I need to change my clothes before the party. She decided to change her hairstyle. එයා තීරණය කළා එයාගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කරගන්න. She decided to change her hairstyle. He changes his job for a good salary. ඔහු හොඳ වැටුපකට ඔහුගේ ජොබ් එක වෙනස් කරනවා. He changes his job for a good salary. I hope to change my eating habits. මම බලාපොරොත්තු වෙනවා මං හිතනවා මගේ මේ කෑම කන පුරුදු වෙනස් කරගන්න. I hope to change my eating habits. Please change the channel. This show is boring. අනේ channel එක මාරු කරන්නකෝ. මේ show එක නම් හරිම කම්මැලි එපා වෙනවා. Please change the channel. This show is boring. Check කරනවා කියලා කියන්නේ පරීක්ෂා කරනවට හරි වැරදි බලනවට හොදිසි කරලා බලනවට තමයි check කියලා කියන්නේ. උදාහරණ බලමු. Can you check the time for me, please? අනේ මට පොඩ්ඩක් වෙලාව බලලා කියනවද? Can you check the time for me, please? I need to check my email before the meeting. Meeting එකට කලින් මට මගේ mail ටික check කරගන්න ඕනේ. I need to check my email before the meeting. Please check your answers before submitting. බාර දෙන්න කලින් ඔයාගේ උත්තර check කරලා බලන්න. Please check your answers before submitting. He forgot to check the gas level in his car. මෙතන මේ gas කියලා කියන්නේ ඇමරිකාවේ භාෂාවෙන් ඔහුට කාර් එකේ gas මට්ටම check කරන්න, ඒ කියන්නේ ඉන්ධන මට්ටම check කරන්න අමතක වෙලා කියන එක. He forgot to check the gas level in his car. I will check on the kids while you cook dinner. ඔයා රෑ කෑම හදන අතරතුරේ මං ළමයින්ව බලා ගන්නම්. I will check on the kids while you cook dinner. Child කියන්නේ ළමයට, දරුවට. Child. Every child deserves a loving home. හැම දරුවෙක්ම ආදරණීය නිවසකට, පවුලකට හිමිකම් කියන්න ඕනේ. ඒක යාට සුදුසුයි කියන එක කියන්නේ. Every child deserves a loving home. She is a bright child with a curious mind. ඇය කුතුහලය තියෙන මනසක් එක්ක ඉන්න දක්ෂ ළමෙක්. She is a bright child with a curious mind. The child laughed when the puppy played. බලු පැටියා සෙල්ලම් කරද්දි ළමයා hina වුණා. The child laughed when the puppy played. My child loves to draw and paint. මගේ ළමයා මාර ආසයි අඳින්න, ඒ වගේම පාට කරන්න. My child loves to draw and paint. They took the child to the park to play. එයාලා ළමයාව සෙල්ලම් කරන්න පාක් එකට අරන් ගියා. They took the child to the park to play. City කියන්නේ නගරයට. City නගරය. I live in a small city near the coast. මම coast එක කියන්නේ වෙරළ ගාව පොඩි නගරයක තමයි ජීවත් වෙන්නේ. I live in a small city near the coast. She plans to visit the city next summer. එයාලා ඊළඟ ග්‍රීෂ්මේ ටවුන් එකට එන්නයි හදන්නේ. She plans to visit the city next summer. The city skyline looks beautiful. නගරේ අහස් කුස හරිම ලස්සනයි. The city skyline looks beautiful. There are many parks in the city to enjoy. නගරේ හුඟක් පාක් තියෙනවා විනෝද වෙන්න. There are many parks in the city to enjoy. He moved to the city for better job opportunities. ඔහු නගරයට ගියා හොඳ රැකියා අවස්ථාවක් හොයාගෙන. He moved to the city for better job opportunities. Clear කියන්නේ පැහැදිලි, පිරිසිදුයි. පිරිසිදු කරනවා, ශුද්ධ කරනවා. මේ ඔක්කොටම කියන්නේ clear කියලා.
Please make it clear what you want. What ඕන දේ මොකක්ද කියලා මුලින්ම පැහැදිලි කරගන්න. Please make it clear what you want. The sky is clear and blue today. අදහස නිල් පාටයි වගේම පැහැදිලි. The sky is clear and blue today. She gave a clear explanation of the project. එයා ප්‍රොජෙක්ට් එක ගැන පැහැදිලි විස්තරයක් දුන්නා. She gave a clear explanation of the project. I need to clear my desk before starting work. වැඩ පටන් ගන්න කලින් මට මේසය අස්කර ගන්න ඕනේ. I need to clear my desk before starting work. The water is in the lake is so clear. විලේ වතුර හරිම පැහැදිලි. The water in the lake is so clear. Close කියන්නේ වහනවට, ඒ වගේම ළඟින්ම ඉන්නවා හිතවත් යමක් කිරීමට. ඒ කියන්නේ close වෙනවා කියලා කියන්නේ දෙයක් කරන්න ළඟයි කියලා තේරුම ගන්නත් පුළුවන්. Please close the door behind you. ඔයාගේ පිටිපස්සේ තියෙන දොර වහන්න. Please close the door behind you. They are close friends who know each other for years. එයාල අවුරුදු ගාණකින් දන්න ළඟ යාළුවෝ. They are close friends who know each other for years. The store will close at 8 p.m. tonight. කඩේ වහන්නේ අද රෑ 8ට. The store will close at 8 p.m. tonight. He is close to finishing his college degree. ඔහු දැන් ඔහුගේ උපාධිය අවසන් කරන්න ළඟයි. He is close to finishing his college degree. I need to close my bank account due to moving. මම මෙහෙන් යන හින්දා මගේ බැංකු ගිණුම වහන්න ඕනේ, close කරලා දාන්න ඕනේ. I need to close my bank account due to moving. Color කියන්නේ වර්ණයට, පාටට වර්ණ දක්වනව නැත්නම් color කරනවට. She decided to paint her room a bright color. එයා තීරණය කළා යාගේ කාමරේ තද පාටක් ගන්න. She decided to paint her room a bright color. The color of the sky changes at sunset. ඉර බහිනකොට අහසේ පාට වෙනස් වෙනවා. The color of the sky changes at sunset. He wore a shirt in his team's color. එයාගේ කණ්ඩායමේ පාට කමිසයක් එයා ඇඳා. He wore a shirt in his team's color. What color do you want for your new car? ඔයාගේ අලුත් කාර් එක මොන පාටින්ද වාට ඕනේ? What color do you want for your new car? The artist used a variety of color in her painting. චිත්‍ර අඳින්න විවිධ වර්ණයාගේ චිත්‍රයට භාවිතා කළා. The artist used a variety of color in her painting. Come එනවා එන්න කියන තේරුම. Come. Can you come to my birthday party? ඔයාට මගේ උපන්දින පාටියකට එන්න පුළුවන්ද? Can you come to my birthday party? She will come to visit us next week. එයා ඊළඟ සතියේ අපිව බලන්න එයි. She will come to visit us next week. Please come and help me with this. අනේ මේකට මට ඇවිත් උදව් කරන්නකො. Please come and help me with this. He decided to come early to get a good seat. ඔහු තීරණය කළා හොඳ පුටුවක් ගන්න කලින් එන්න. He decided to come early to get a good seat. They always come to the same cafe. එයාලා නිතරම ඉන්නේ, නිතරම එන්නේ එකම කැෆේ එකකට. They always come to the same cafe. Common කියන්නේ පොදු, එකම, ඒ වගේම සාමාන්‍ය කියන තේරුම. බලමු උදාහරණ. English is a common language spoken around the world. ලෝකේ පුරා පොදුවේ කතා කරන භාෂාවක් විදිහට තමයි ඉංග්‍රීසිය හඳුන්වන්නේ. English is a common language spoken around the world. It's common for children to be afraid of dark. සාමාන්‍යයෙන් ළමයි හැමෝම වගේ කළුවරට බයයි. It's common for children to be afraid of dark. It's common to see tourists in this area. මේ පැත්තේ සාමාන්‍යයෙන් විදේශිකයෝ ඉන්න එක දකින්න එක සාමාන්‍ය දෙයක්. It's common to see tourists in this area. They have a common goal to start a business.
එයාලට බිස්නස් එකක් පටන් ගන්න පොදු අරමුණක් තියෙනවා. They have a common goal to start a business. Misunderstandings are common in communication. සන්නිවේදනයේදී වැරදියට තේරුම් ගැනීම කියන්නේ සාමාන්‍ය දෙයක්. Misunderstandings are common in communication. Compare කියලා කියන්නේ සංසන්දනය කරනවට, ඒ වගේම සසඳා බලනවට. සංසන්දනයටත් කියන්නේ compare කියලා. බලමු උදාහරණ. Can you compare these two products? ඔයාට මේ නිෂ්පාදන දෙක සංසන්දනය කරන්න පුළුවන්ද? Can you compare these two products? It's hard to compare apples and oranges. Apple සහ දොඩම් සංසන්දනය කරන්න අමාරුයි. It's hard to compare apples and oranges. I like to compare prices before buying. මම ගන්න කලින් මිල ගණන් සංසන්දනය කරලා බලන්න ආසයි. I like to compare prices before buying. She asked me to compare our results. එයා මගෙන් ඇහුවා අපේ ප්‍රතිඵල සංසන්දනය කරලා බලමුද කියලා. She asked me to compare our results. Let's compare our notes after the lecture. අපි දේශනයෙන් පස්සේ අපේ නෝට් සංසන්දනය කරලා බලමු. Let's compare our notes after the lecture. Decide කියලා කියන්නේ යමක් කරන්න තීරණය කරනවා, ඒ වගේම යමක් කරන්න හිතනවට. බලමු උදාහරණ. I need to decide what to wear. මට තීරණය කරන්න ඕනේ මොකක්ද අඳින්න කියලා. I need to decide what to wear. She decided to pursue a career in medicine. එයා තීරණය කළා වෛද්‍ය විද්‍යාව පැත්තෙන් යාගේ රැකියාව කරන්න. She decided to pursue a career in medicine. They couldn't decide where to go. එයාලට තීරණය කරන්න බැරි වුණා කොහෙද යන්නේ කියලා. They couldn't decide where to go. I will decide on the final design after your feedback. ඔයාගේ ප්‍රතිචාරවලට පස්සේ මම අන්තිම නිර්මාණය තීරණය කරන්න, ඒ කියන්නේ අන්තිමට වෙන දේ මම තීරණය කරන්නම් ඔයාලගේ feedback වලින් පස්සේ. I will decide on the final design after your feedback. He decided to take a break from work. එයා තීරණය කළා වැඩවලින් විවේකයක් ගන්න. He decided to take a break from work. Determine කියලා කියන්නේ යමක් අදිෂ්ඨාන කරගන්නවට, ඒ වගේම යමක් කරන්න තීරණය කරනවා, යමක් කරන්න හිතනවට. බලමු උදාහරණ. The test results will determine if I passed or not. විභාග ප්‍රතිඵලවලින් මම පාස්ද නැද්ද කියලා තීරණය වෙයි. The test results will determine if I passed or not. She is determined to achieve her goals. එයාගේ අරමුණු ඉටු කරගන්න එයා ගොඩක් අදිෂ්ඨානශීලී. She is determined to achieve her goals. They need to determine the cause of the problem. එයාලට සිදුවෙනවා මේ ප්‍රශ්නෙට හේතුව හොයාගන්න. They need to determine the cause of the problem. I need to determine the budget for the project. මට ප්‍රොජෙක්ට් එකේ බජට් එක සකස් කරන්න වෙනවා. I need to determine the budget for the project. The weather will determine if we can go on a trip. කාලගුණය තීරණය කරයි අපිට චාරිකාව යන්න පුළුවන්ද බැරිද කියලා. The weather will determine if we can go on a trip. Develop කියලා කියන්නේ සංවර්ධනය කරනවට, වැඩි දියුණු කරනවට, දියුණු වෙනවට, වැඩි වෙනවට. බලමු උදාහරණ. I want to develop my skills in graphic design. මට graphic නිර්මාණවල හැකියාව තවත් වර්ධනය කරගන්න ඕනේ. I want to develop my skills in graphic design. The company plans to develop a new app next year. සමාගම ලබන අවුරුද්දේ අලුත් app එකක් හදන්න සැලසුම් කරනවා. The company plans to develop a new app next year. She developed a strong relationship with clients. එයා සේවාදායකයෝ එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනැගුවා. She developed a strong relationship with clients. It takes time to develop a good habit.
හොඳ පුරුද්දක් ඇතිවෙන්න කාලයක් ගත වෙනවා. It takes time to develop a good habit. They plan to develop a new business model. එයාලා අලුත් ව්‍යාපාර මොඩල් එකක් නිර්මාණය කරන්න සැලසුම් කරනවා. They plan to develop a new business model. Deal. Deal කියන්නේ ගනුදෙනු කරනවට, ගනුදෙනුවට, ඒ වගේම වෙළඳාමට. බලමු උදාහරණ. I got a great deal on these shoes at the sale. මේ කියන්නේ මේ සපත්තු වලට මේ කඩෙන් මේ වෙන වෙන විකුණන තැනින් හොඳ මිලක් ලැබුණා කියන එක. I got a great deal on these shoes at the sale. She has to deal with a lot of stress. එයාට ලොකු මානසික පීඩනයක් එක්ක ඉන්න වෙලා තියෙනවා, වැඩ කරන්න වෙලා තියෙනවා. She has to deal with a lot of stress. Let's make a deal to split the cost evenly. අපි වියදම cost එක සමානව බෙදා ගන්න විදියක් කතා කරගමු. Let's make a deal to split the cost evenly. He has to deal with difficult customers. එයාට ටිකක් අසීරු පාරිභෝගිකයෝ එක්ක ගනුදෙනු කරන්න වෙනවා. He has to deal with difficult customers. I can deal with the noise from the machines. මට මැෂින් වලින් එන සද්දනම් ඉවසන්න බෑ. I can deal with the noise from the machines. Degree. Degree කියලා කියන්නේ අංශකයට, ඒ වගේම උපාධියට, තත්වය, තරා, තිරම, ප්‍රමාණය, මට්ටමට, මේ ඔක්කොටම කියන්නේ degree කියලා. She earned her degree in biology. එයා ජීව විද්‍යාවෙන් එයාගේ උපාධිය ලබා ගත්තා. She earned her degree in biology. What a degree are you planning to pursue in college? ඔයා කොලේජ් එකෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උපාධියක්ද? What degree are you planning to pursue in college? The degree of difficulty in this exam is high. මේ විභාගේ අමාරුකම නම් හුඟක් වැඩි. The degree of difficulty in this exam is high. Drive. Drive කියලා කියන්නේ වාහනයක් පදවාගෙන යනවා, එලවනවා, ඒ වගේම ගෙනියනවා, දක්කනවා වගේ තේරුම. බලමු උදාහරණ. Can you drive me to the airport? ඔයාට පුළුවන් ද මාව ගුවන්තොටුපළට දාගෙන යන්න? Can you drive me to the airport? She learned to drive when she was 16. එයාට 16 දියා එලවන්න ඉගෙන ගත්තා. She learned to drive when she was 16. They drive to the mountains takes about 2 hours. එයාලට කන්ද පැත්තට එලවන්න පැය දෙකක් විතර යනවා. They drive to the mountains takes about 2 hours. She drives her kids to school. එයා වාහනයාගේ ළමයි ස්කෝලෙට එක්කන් යනවා. She drives her kids to school. Design. Design කියන්නේ නිර්මාණය කරනවට, සැලසුම් කරනවට, ඒ වගේ මෝස්තරයට, රටාවට සැලැස්මට අපි design එකක් කියලා කියනවා. I love the design of this new smartphone. මේ අලුත් smartphone එකේ පෙනුමට මම මාරම ආසයි. I love the design of this new smartphone. She plans to design a logo for her business. එයා යාගේ business එකට logo එකක් හදන්න හදන්නේ. She plans to design a logo for her business. The architect will design a modern house. නිර්මාණ ශිල්පියා අලුත් ගෙයක් නිර්මාණය කරයි. The architect will design a modern house. Can you help me design my garden? මගේ ගෙවත්ත හදාගන්න ඔයා මට උදව් කරනවද? Can you help me design my garden? He studied graphic design in college. ඔහු graphic නිර්මාණ විද්‍යාලයේදී ඉගෙන ගත්තා. He studied graphic design in college. Discuss. Discuss කියලා කියන්නේ යම් කිසි දෙයක් ගැන සාකච්ඡා කරනවට, කතා වෙනවට, වාද විවාද කරනවට. බලමු උදාහරණ. Let's discuss our plan for the weekend. අපි සතියන්ත සැලසුම් සාකච්ඡා කරමු. සතියන්තේ මොනවද කරන්න කියලා අපි සාකච්ඡා කරමු. Let's discuss our plans for the weekend. We need to discuss the budget. අපිට බජට් එක ගැන කතා කරන්න වෙනවා. We need to discuss the budget. She called a meeting to discuss the updates.
එයා අලුත් දේවල් ගැන අප්ඩේට් මොනවද කියලා කතා කරන්න රැස්වීමක් කැඳෙව්වා. She called a meeting to discuss the updates. Can we discuss this topic in detail? අපි මාතෘකාව මේ මාතෘකාව විස්තරාත්මකව කතා කරමුද? Can we discuss this topic in detail? They often discuss their favorite books over coffee. එයාලා කෝපි බොන ගමන් නිතරම එයාලා අසපොත් ගැන කතා කරනවා. They often discuss their favorite books over coffee. Drop. Drop කියන්නේ අත්හරිනවට, ඒ වගේම හලලා දානවට, ගිලිහි වැටෙනවට, පල්ලෙහා බහිනවට, ඒ වගේම පොදේට, බිඳුවට, බෑවුමට මේ ඕනම එකට drop කියලා තමයි කියන්නේ. බලමු උදාහරණ. Please be careful not to drop the glass. වීදුරුව වට්ටන්නේ නැතුව යන්න පරිස්සම් වෙන්න. Please be careful not to drop the glass. I saw a drop of rain on the window. මම දැක්ක ජනේලේ වැහි බිඳු තියනවා. I saw a drop of the rain on the window. Can you drop me off at the bus station? ඔයාට මාව බස් ස්ටේෂන් එක ගාවින් දාගෙන යන්න පුළුවන්ද? Can you drop me off at the bus station? She decided to drop the subject. ඇය තීරණය කළා ඒ විෂය නොකර ඉන්න. She decided to drop the subject. The temperature will drop significantly. උෂ්ණත්වය සැලකිය යුතු මට්ටමකින් අඩු වෙයි. The temperature will drop significantly. End. End කියන්නේ අවසානයට, ඒ වගේම අවසන් කරනවට, නවතිනවට. බලමු උදාහරණ. The book has a surprising twist at the end. පොතේ හිතාගන්න බැරි පුදුමාකාර අපි කියන්නේ ඔළුව කැරකිලා යන අවසානයක් තියෙනවා. The book has a surprising twist at the end. He decided to end the conversation politely. ඔහු කතාබහ විනීතව ඉවර කරන්න, නැත්නම් ආචාරශීලීව හොඳින් ඒ කතාබහ ඉවර කරන්න තීරණය කළා. He decided to end the conversation politely. The concert will end around 10 p.m. කොන්සර්ට් එක 10ට විතර ඉවර වෙයි. The concert will end around 10 p.m. I will call you at the end of the day. දවස් අවසානයේ මං ඔයාට කෝල් කරන්නම්. I will call you at the end of the day. The road comes to an end at the beach. Beach එක ගාවින් පාර අවසන් වෙනවා. The road comes to an end at the beach. Effect. Effect වෙනවා කියලා කියන්නේ බලපාන, විශේෂයෙන්ම නීතියක් වගේ දෙයක් බලපානවට, බලපැවැත්වෙනවට, ඒ වගේම බලපෑමට කියන්නේ effect එකක් කියලාම තමයි. The new law will go into effect next month. අලුත් නීතිය බලපාන්නේ ඊළඟ මාසේ ඉඳන්. The new law will go into effect next month. The medicine had an immediate effect on her. බෙහෙත ඇයට ඉක්මන් බලපෑමක් කළා. ඒ කියන්නේ බෙහෙත ඉක්මනින් ඇඟට උරා ගත්තා කියන එක. The medicine had an immediate effect on her. She explained the cause and effect of global warming. ගෝලීය උණුසුමේ තියෙන හේතු, ඒ වගේ මේවට ඒක ඇති වෙන්න හේතු සහ බලපෑම් ඇය පැහැදිලි කළා. She explained the cause and effect of global warming. The noise had a negative effect on my studies. ශබ්දය මගේ පාඩම් වැළවලට අවුල් විදිහට බලපෑවා. The noise had a negative effect on my studies. The new diet had a positive effect on her health. අලුත් කෑම රටාව එයාගේ සෞඛ්‍යයට හිතකර විදිහට බලපෑවා. The new diet had a positive effect on her health. Establish. Establish කියලා කියන්නේ යම් කිසි ගොඩනැගිල්ලක් පිහිටවනවා, plan එකක් හදනවා, අදහසක් තහවුරු කරනවා, නීති පනවනවා වගේ අදහසක්. We need to establish a clear plan. අපි පැහැදිලි සැලැස්මක් හදන්න ඕනේ. We need to establish a clear plan. They want to establish a new branch. එයාලට අලුත් ශාඛාවක් පිහිටුවන්න ඕනේ. They want to establish a new branch. He hopes to establish himself as a leading businessman. ඔහු හිතනවා ඔහු සුපිරි ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න ඕනේ කියලා. He hopes to establish himself as a leading businessman. It's important to establish
trust in relationships. සම්බන්ධතාවයකදී විශ්වාසය ඇති කරගන්න එක ඉතාම වැදගත්. It's important to establish trust in relationships. The company will establish new guidelines. සමාගම අලුත් නීති රීති පිහිටවනවා. The company will establish new guidelines. Expect. Expect කියලා කියන්නේ යමක් සිදුවේ කියලා බලාපොරොත්තු වෙනවට අපේක්ෂා කරනවට. I expect the package to arrive by tomorrow. මං හිත package එක එයි කියලා බලාපොරොත්තු වෙනවා. I expect the package to arrive by tomorrow. She expects to graduate from college next year. එයා විද්‍යාලයෙන් ලබන අවුරුද්දේ උපාධිය ගන්න අපේක්ෂා කරනවා. She expects to graduate from college next year. We should expect some delays due to weather. කාලගුණ අවුල් හින්දා අපි පොඩ්ඩක් පරක්කු වෙන එක අපේක්ෂා කරන්න ඕනේ. We should expect some delays due to weather. I expect you to treat others with respect. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා අනිත් අයට ගරු කරලා සලකන එක. I expect you to treat others with respect. He expects his team to win the championship. ඔහු කණ්ඩායමෙන් අපේක්ෂා කරනවා ශූරතාවයේ දිනා ගනීවි කියලා. He expects his team to win the championship. Explain. Explain කියලා කියන්නේ කරුණු දක්වනවට, හේතු කියනවට, තේරුම් කරනවා, පහදලා දෙනවා, වටහා දෙනවා, මේ ඔක්කොම explainම තමයි. Can you explain how this machine works? ඔයාට පුළුවන් ද මේ machine එක වැඩ කරන හැටි කියලා දෙන්න? Can you explain how this machine works? I will explain the rules of the game. මං ඔයාට game එකේ නීති රීති පැහැදිලි කරන්නම්. I will explain the rules of the game. Please explain the project details. කරුණාකරලා ව්‍යාපෘති විස්තර පැහැදිලි කරන්න. Please explain the project details. The teacher explained the lesson. ගුරුතුමා පාඩම පැහැදිලි කළා. The teacher explained the lesson. I need you to explain why you were late. ඔයා පරක්කුනේ ඇයි කියලා මට දැනගන්න ඕනේ විස්තර ඇතුව. I need you to explain why you were late. Fight. Fight කියන්නේ සටන් කරනවට, පොර කනවා, සටන, කෝලාහලයේ ගැටුම, මේ ඔක්කොටම කියන්නේ fight එකක් කියලා. The two boxers fight fiercely in the ring. බොක්සිං ක්‍රීඩකයෝ දෙන්න දරුණු විදිහට ඒ බොක්සිං වලල් ඇතුලේ සටන් කරනවා. The two boxers fight fiercely in the ring. I will fight by your side until the end. මං අවසානය තෙක්ම ඔයාගේ පැත්තේ සටන් කරනවා. මේ කියන්නේ ඔයත් එක්ක ඕනම් ප්‍රශ්නයකට ඉන්නවා කියන එක. I will fight by your side until the end. The team is fighting to win the championship. කණ්ඩායම ශූරතාවය දිනාගන්න සටන් කරමින් ඉන්නේ. The team is fighting to win the championship. I will fight for my rights as a citizen. මම පුරවැසියෙක් විදිහට මගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. I will fight for my rights as a citizen. Fall. Fall කියන්නේ අඩු වෙනවට, වැටෙනවට, ඒ වගේම අඩු වීමට, පතනය කියන තේරුමත් ගන්න පුළුවන්. Fall. I love to watch the leaves fall in autumn. සරත් ඍතුවට කොළ වැටෙනවා බලන්න මම පට්ට මාසයි. I love to watch the leaves fall in autumn. Be careful not to fall on the slippery floor. ලිස්සන මේ බිමේ ඇවිදිනකොට බලාගෙන යන්න නැත්නම් වැටෙයි. Be careful not to fall on the slippery floor. The temperature will fall overnight. රෑලි වෙනකොට උෂ්ණත්වය අඩු වෙයි. The temperature will fall overnight. She hopes to fall in love someday. ඇය දවසක ආදරයෙන් බැඳෙන්න හිතනවා බලාපොරොත්තු වෙනවා. She hopes to fall in love someday. The children like to fall asleep while reading stories. ළමයි කතා කියවනකොට නින්දට වැටෙන්න ආසයි. The children like to fall asleep while reading stories. Follow. Follow කියන්නේ අනුගමනය කරනවට, ඒ වගේම පසුපස යනවා, පිළිපදිනවා, ලුහුබැඳ යනවට තමයි follow කියලා කියන්නේ.
Please follow the instructions carefully. කරුණා කරලා උපදේශ පරිස්සමෙන් පිළිපදින්න. Please follow the instructions carefully. I will follow you to the restaurant. මං ඔයා පස්සෙන් හෝටලෙට එන්නම්. I will follow you to the restaurant. She decided to follow her dreams. එයා තීරණය කළා එයාගේ සිහින හඹා යන්න. She decided to follow her dreams. I always try to follow a healthy diet. මම නිතරම ගුණාත්මක කෑම වේලක් කනවා. I always try to follow a healthy diet. He asked me to follow him on Instagram. ඔහු මට කිව්වා එයාව Instagram වල follow කරන්න කියලා. He asked me to follow him on Instagram. Focus. Focus කියන්නේ එල්ල කරනව අවධානය යොමු කරනවා නාභිගත කරනවා දෙයක් අවධානයෙන් කරන්න බලාපොරොත්තු වෙනවට තමයි focus කරනවා කියලා කියන්නේ. I find it easier to focus in a quiet environment. නිහඬ පරිසරයක හොඳට අවධානයෙන් වැඩක් කරන්න පුළුවන් කියලා මට තේරෙනවා. I find it easier to focus in a quiet environment. Let's focus our discussion on the main issue. අපි ප්‍රධාන ගැටලුව ගැන සාකච්ඡාවට අවධානය යොමු කරමු. Let's focus our discussion on the main issue. I need to focus on my studies to pass the exam. මට විභාගෙ පාස් වෙන්න මගේ ඉගෙනීම් වලට අවධානය යොමු කරන්න ඕනේ. I need to focus on my studies to pass the exam. She tried to focus her camera for a clearer picture. එයා හොඳ ෆොටෝ එකක් ගන්න යාගේ කැමරාව ෆෝකස් කරන්න හැදුවා. She tried to focus her camera for a clearer picture. It's hard to focus when there are so much noise. හුඟක් ශබ්ද තියෙනකොට අවධානය යොමු කරන්න පට අමාරුයි. It's hard to focus when there are so much noise. Fire කියන්නේ ගිනි තියනවට, ගිනි අවුලනවට, ඒ වගේම වෙඩි තියනවා, වෙඩි තැබීම, රස්සාවෙන් අස් කරනවටත් fire කරනවා කියලම තමයි කියන්නේ. She was fired from her job. එයාව job එකෙන් අස් කරලා තිබ්බා. She was fired from her job. The soldiers fired their weapons. සොල්දාදු ඒගොල්ලන්ගේ තුවක්කු වලින් වෙඩි තිබ්බා. The soldiers fired their weapons. I need to start a fire to keep warm. මට ගින්නක් අවුලවන්න ඕනේ උණුසුම්ව ඉන්න ටිකක්. I need to start a fire to keep warm. Fund කියලා කියන්නේ අරමුදලට, ඒ වගේම මුදල් සම්භාරයට අරමුදල් රැස් කරනවට. I will fund the trip if you cover the other expenses. මම ට්‍රිප් එකට සල්ලි දාන්නම් ඔයාලා අනිත් වියදම් බලා ගන්නවනම්. I will fund the trip if you cover the other expenses. I need to find a way to fund my education. මට ඉගෙනීම් කටයුතු වලට සල්ලි හොයාගන්න විදියක් හොයාගන්න වෙනවා. I need to find a way to fund my education. Get කියන්නේ යමක් ලබා ගන්නවට, ඒ වගේම ලැබෙනවට, ලෙඩක් හැදෙනවට, යමක් වටහා ගන්නවට මේ වගේ තේරුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. බලමු උදාහරණ. I need to get some groceries after work. වැඩ ඉවරනාට පස්සේ මට ගෙදරට බඩු ටිකක් ගන්න තියෙනවා. I need to get some groceries after work. We should get started on the project now. අපි දැන්ම ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඕනි. We should get started on the project now. It's important to get enough sleep. ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න එක වැදගත්. It's important to get enough sleep. Let's get together for lunch next week. අපි ලබන සතියේ දවල් කෑමකට එකට එකතු වෙමු. Let's get together for lunch next week. He didn't get the job he applied for. එයා අයදුම් කරපු ජොබ් එක යාට ලැබුණේ නැහැ. He didn't get the job he applied for. එකපාරක් ඉගෙනගෙන ජීවිත කාලෙටම ඉංග්‍රීසි කතා කරමුද? ලෝකෙ කොහෙ හිටියත් මේ පන්තියට වඩ සහභාගී වෙන්න පුළුවන්. සැප්තැම්බර් 10 වෙනිදා අපේ අලුත්ම ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා.
ඒවගේම විශේෂ මතක් කිරීමක් තියෙනවා අපේ චැනල් එක බලන ඔයාලට. ඔයාලගෙන් 100 දෙනෙකුට අපි 100ට 50ක ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්න තීරණය කළා. එහෙම වෙන්නේ ඔයා ESO කියලා ටයිප් කරලා දැම මේ නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාලා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන පළවෙනි 100 දෙනාට අපි 100ට 50ක් අඩු කරනවා සම්පූර්ණ පාඨමාලාවෙන්. වැඩිදුර විස්තර දැනගන්න දැම WhatsApp මැසේජ් එකක් දාන්න.